මානේරුගේ ඇවිත්තේකයි සමහරමට චම්කලා ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙකු SWRD බණ්ඩාරනායක මහතා සාහසිකයෙකුගේ වෙඩිපහරකට ලක්ව ජීවිතයෙන් සමුගෙන මෙම 26 වෙනිදාට 56 වසරක් පෙරේ 1959 සැප්තැම්බර් 25 වෙනිදා එතුමාට වෙඩි තබන ලද්දේ රෝස්මේඩ් පෙදසේ එතුමාගේ නිවසේ සිටියදීය නිවසේ ආලින්දේ අසුන්ගෙන සිටි භික්ෂුන් වහන්සේලා දෙනමකට වැඳ නමස්කාර කරන විටදී එතුමාට සාහසිකයාගේ වෙඩිපහර එල්ල වුණා එම ඝාතනයට වැරදිකරුවන් වූ බුද්ධ රක්කිත ජයවර්ධන සහ තල්දුවේ සෝමාරාමට මරණ දඬුවම් නියම වුණා. තල්දුවේ සෝමාරාම වැලිකඩ හිරගෙදරදී එල්ලා මරණ ලැබුවා. ආසියාවේ රිදී සේනුව ලෙස හඳුන්වනු ලැබූ බණ්ඩාරනායක මහතා හිටපු මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරගේ පුත්‍රයයි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දෙවැනි පන්තියේ සමර්ථයක් ලබා අධිනීතිඥවරයෙකු ලෙස ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ 1925 වසරේදීය. අනතුරුව 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරංගෙන් ඔහු තේරීපත් විය. 1947 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ අත්තනගල්ල ආසනයට තරඟ කර විශේෂ ජයක් අත්කර ගන්නට ඔහු සමත් විය. DS සේනානායක අගමැතිවරයා යටතේ පළමු රජයේ ඇමති මණ්ඩලයේ පළත් පාලන සහ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් වූ ඒ මහතා සභා නායක තුරයටද පත් වුණා. සිංහල භාෂා ප්‍රශ්නය මත 1951 ජූලි 12 වෙනිදා අගමැති මණ්ඩලයෙන් ඉල්ලා අස්වේ දෙමසක් ගතවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂය එතමන් විසින් ආරම්භ කළා. 1952 සැප්තැම්බර් 2 වෙනිදා එහි ප්‍රථම රැස්වීම කොළඹ මහනගර සභා ශාලාවේදී පැවැත්වුණා. ප්‍රථම වරට දේශපාලන පක්ෂ මාරු කර නව පක්ෂයක් බිහිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලඥයා වූයේද බණ්ඩාරනායක මහතායි. ප්‍රථම වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමෙන් පසු 1952 මැතිවරණයේදී බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් පමණ ජයග්‍රහණය කළා. ආසන 54ක් ලබා එක්සත් ජාතික පක්ෂය බලයට පත් වුණා. බණ්ඩාරනායක මහතා නොනැවති සිය දේශපාලන ගමන තව තවත් ධෛර්යයෙන් ඉදිරියට ගෙන යාමට සමත් වුණා. ඉන් අනතුරුව 1956 අප්‍රේල් මාසයේදී පැවති මහා මැතිවරණයට මහජන එක්සත් පෙරමුණ යටතේ තරඟ කර ජයගත් බණ්ඩාරනායක මහතා අගමැති පදවියට පත් වුණා. රාජ්‍ය ආරක්ෂක හා විදේශ ඇමතිවරයා වූයේද ඔහුයි. එහෙත් එතුමාට අගමැති පදවිය සිටිය හැකි වූයේ දෙවසරක පමණ කෙටි කාලයකි. සාහසිකයෙකුගේ වෙඩි පහරකින් ඒ මහතා දැයෙන් සමුගත්තා. ඉවසීමත් වෛර නොකිරීමත් යන උතුම් ගුණාංගයන්ගෙන් පිරි මෙම දේශපාලඥයා එතුමාට වෙඩි තැබූ පොත්කලයා කෙරෙහිද අනුකම්පා දැක්විය. එදා වෙඩි පහරට ගොදුරුව රෝහලේ සිටියදී කළ ප්‍රකාශය මගින්ම ඒ බව පැහැදිලි වෙනවා. සිවුරු ඇඳගත් අඥාන මිනිසෙක් මගේ නිවසේදී මට වෙඩි තැබුවා. ඒ මනුෂ්‍යයාට අනුකම්පා දක්වන ලෙසත් ඔහුගෙන් පළි නොගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ ඉතා ඉවසිලිවන්තව සිටින ලෙස මම මගේ රටවැසියන්ගෙන් ආයාචනා කරන්නෙමි යනුවෙන් එතුමා ප්‍රකාශ කළා. බණ්ඩාරනායක මහතා ඉතා සරල සිතුම් පැතුම් තිබූ අයෙක් බව එතුමාගේ ජීවිතය දෙස බලන විට දක්නට ලැබෙනවා. එම ජීවිතය තුළ සැඟවී තිබූ රසබර කතා කොතෙකුත් තියෙනවා. බණ්ඩාරනායක මහතා අගමැති පදවියට පත් වූ පසු එවකට ලංකාදීප කතුවරයා වූයේ DB ධනපාල මහතායි. ඒ මහතා විසින් වරක බණ්ඩාරනායක මහතා පිළිබඳව ලියන ලද ලිපියක එතුමා නේරුගේ ඇබෙත්තේකු ලෙස ඇතමුන් හඳුන්වනු ලබන බවද ප්‍රකාශ කර තිබේ. 1961 දවස ප්‍රථම පත්‍රයේට බණ්ඩාරනායක මහතා පිළිබඳව සඳහන් වූ සිදුවීම මෙසේයි. බණ්ඩාරනායක මහතා 1956 නොවැම්බර් මාසයේ එක් දිනක බොම්බායේ සිට නවදිල්ලිය බලා ගුවන් යානයක ගමන් ගනිමින් සිටියේය. එම යානයේ මමත් පරණ යාළු මිත්‍රයන් හමුවීමට නවදිල්ලියට යමින් සිටියෙමේ. එම වාහනයේම තවත් සිංහලයන් දෙදෙනෙක් සිටියේය. එනම් අගමැතිතුමා පිරිවරකට ගිය ස්ථීර ලේකම් ගොනසේන සොයිසා සහ පෞද්ගලික ලේකම් ඩන්කන් ද අල්විස් මහතායි. මා මගේ ආසනයේ නිවේසන සිල්ලේ සිටියේදී ගොනසේන සොයිසා මහතා මාළඟට ඇවිත් අන්න අගමැතිතුමා කතා කරනවා යයි කීවේය. එහි ගිය මම බණ්ඩාරනායක මහතා ළඟ අසුනේ එකත් පස්ව හිඳගත්තෙමි. බණ්ඩාරනායක මහතා මෙසේ පැවසුවා. "දන්නවද සමහර මිනිස්සු මා නේරුකේ ඇබෙත්තේකයි කියමින් මට ඔච්චම් කරන බව. නමුත් මම නම් මේ සලකන්නේ ප්‍රශංසාවක් හැටියටයි. නේරු වගේ කලාතුරකින් පහළ වන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු අනුගමනය කිරීමට මට කිසිම ලැජ්ජාවක් නැහැ. ඔය බොහෝ ආඩම්බරකම් මා ළඟ නැහැ. මගේ සිතේ නිතරම රැඳීමක් තියා පිටපොට ගසන්නේ නැහැ. එන එන අවස්ථාවලට ගැළපෙන විදිහට කතා කරනවා මිසක් කාගේවත් ක්‍රමයකට හෝ මගක් ගැන නිගමනයකට බසින්නේ නැහැ. එය එසේ වුවත් මට කියන්නට බෑ සමහර අදහස් මා ළඟ නැත්තටම නැහැ කියා යනුවෙන් ධනපාල මහතාට පැහැදිලි කිරීමක් කර තිබුණි. බණ්ඩාරනායක මහතා 1956 මැතිවරණයෙන් ජය ලබා නව අගමැතිවරයා ලෙස පත්වේ අප්‍රේල් 25 වෙනිදා ප්‍රථම පුවත්පත් සාකච්ඡාව පැවැත්විය. එහිදී සිදු වූ රසබර සිදුවීමක්ද තිබේ. එදින පුවත්පත් වාර්තාකරුවන් එතුමාගේ රෝස්මේඩ් පෙදෙසේ නිවසට කැඳවා තිබුණි. එහිදී කිරිබත් සංග්‍රහයක්ද පැවැත්විණි. පුවත්පත් නියෝජිතයන් ඇමතු බණ්ඩාරනායක මහතා අපි කාලේ ඉවර වෙලා කතා කරමුද? කතා කරලා ඉවර වෙලා කමුද යයි පුවත්පත් වාර්තාකරුවන්ගෙන් විමසා තිබේ. කතා කරලා ඉවර වෙලා කමු යයි පත්‍ර නියෝජිතයෝ පිළිතුරු දී තිබේ. එයට පිළිතුරු දුන් බණ්ඩාරනායක මහතා "ඔව් මට තේරෙනවා. තමුසලා මේ වෙලාවේ බඩට කෑමට වඩා සිතට
රටට කෑම බලාපොරොත්තු වෙනවායි පවසා පුවත් සාකච්ඡාව පැවැත්විය. අනුතුරු කිරිබත් කෑම ඇරඹිනි. බණ්ඩාරනායක මහතා හැඳි ගැරප්පු වලින් කිරිබත් කන්නට විය. පුවත්පත් කැමරා ශිල්පියෙක් පොටුවක් මත නැගී බණ්ඩාරනායක මහතා කිරිබත් කන අයුරු ඡායාරූපයක් ගත්තේය. එක්වරම ඒ දෙස බැලූ බණ්ඩාරනායක මහතා මම හැඳි ගැරප්පු වලින් කිරිබත් කන හැටි නේද ගත්තේ යයි කැමරා ශිල්පියාගෙන් විමසුවා. ඒ අයුරින් පසු දින එනම් 1956 අප්‍රේල් 26 වෙනිදා දිනමින පුවත්පතේ මොල්පිටුවේ එම ඡායාරූපය පළ කර තිබුණි. බණ්ඩාරනායක සිංහල ගැන කතා කරමින් හැඳි ගැරප්පු වලින් කිරිබත් කනවායයි විරුද්ධවාදී වූ එතුමාට සමච්චල් කළා. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන දිවිය සැප්තැම්බර් 26 වෙනිදා අවසන් වුවත් එතුමාගේ බිරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තුන්වරක් අගමැතිණිය ලෙස පත්වුවා. අනතුරුව එතුමාගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය වී පසුව එතුමියද දෙවරක් ජනාධිපතිණිය ලෙස පත්වුවා. පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක මහතා වරක් උසස් අධ්‍යාපන ඇමති ධුරයත් විපක්ෂ නායක පදවිය සහ කතා නායකවරයා ලෙසද පත් කරනු ලැබීය. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.